සැබවින්ම මැතිවරණ කොමිසම මේ රටේ ජනතාවගේ ඡන්ද බලය ගැන කල්පනා කරනවා. තමන්ට ස්වාධීනයි කියලා ගොඩනගලා තිබෙන කොමිසමට නැති කාලේ මොන දේශපාලන ව්‍යාපාරවල හිටියා. කොමිසමට පත් වුණාට පසුවත් අඩුම තරමේ වූ ස්වාධීනව කටයුතු කළ යුතුද? එසේනම් ඔවුන්ට දැන් වුණත් මැතිවරණ ප්‍රකාශයට පත් කළ හැකි. ඔවුන් ජනවාරි 9 දක්වා ඇද්දී මැතිවරණේ කල් දැමීම සඳහා ආණ්ඩුවට ඕනෑම කුමන්ත්‍රණකාරී අවස්ථාවක් හදා දෙන්න. ආණ්ඩුව උත්සාහ කරා. සීමා නිර්ණය කමිෂන් පත් කරන්න උත්සාහ කරා. ඡන්ද ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරා. ඔබට මතකද රනිල් වික්‍රමසිංහ එක වෙලාවකදී කිව්වා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න නේද පාර්ලිමේන්තේ ගොනු නැත්තම් ජනමත විචාරණකට යනවා කියලා කිව්වා. එමනේ මේ ඇසු. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති മന്ത്രിවරු සංඛ්‍යාව අඩු කරනවා කියලා කිව්වා. මේ විදියට නීතිමය ලෙස මැතිවරණ කල් දැමීම ගැනීම සඳහා තියෙන සියලු අවස්ථා උත්සාහ කරා. නමුත් දැන් අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා දැන් සිදු වී තිබෙන දේ තමයි කොමිසමට අවසානයේදී බිත්තියට මෙහෙත් වෙලා තිබෙනවා. මෙතනින් එහා අදින්න බෑ. අවසන් දිනේ දක්වාවිලා තිබෙනවා. ඒ නිසා වුණ අපි බලාපොරොත්තු වෙනවා පස්වෙනිදාට පෙර නාම යෝජනා කැඳවීමේ දිනේ ප්‍රකාශයට පත් කරයි කියලා. හැබැයි නැවත කසුකුසුවක් යනවා. මොකද්ද? නාම යෝජනා අරගෙන ඉවර වෙලා ඡන්ද කල් දාන්න ලෑස්ති වෙනවා කියලා. අපි රනිල් වික්‍රමසිංහටත් එයාගේ ආණ්ඩුවටත් කියන්නේ ජනතාවගේ ජනවරම එක්ක ජනතාවගේ ජනමතයත් එක්ක විවිධාකාරයේ ගේම් විවිධාකාරයේ සූදු සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න පයි කියලා. මොකද ජනාධිපතිවරි තමන්ට තමන්ගේ තරම දැනගත යුතු දැනුත් ඔහු පාර්ලිමේන්තුවට එන්න බැරුව ජනතාව පාර්ලිමේන්තුවට පළව හැරපු නායකයෙක්. රාජපක්ෂලා පාර්ලිමේන්තුව 134ක් අටවල තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙනාපු නායකයෙක්. එහෙම නායකයෙක් උත්සාහ කරනවා නම් අපේ රටේ ජනතාවගේ සාධාරණ ලෙස මැතිවරණයක් පවත්වා ජනතා නියුත්තන් තෝරා පත් කර ගැනීම සඳහා අවස්ථාව අවුරන්න. එය අවුරන්න කිසිසේත්ම අපි ඉඩ නොදෙන බව සාධිත කරනවා. මොකද සමහර අය කියනවා මේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ අමාරුයි කියලා. මම දැක්කා කවුද එක්සත් ජාතික පක්ෂයේ රංගේ බණ්ඩාර අඛිල විරාජ් වැනි අය කියනෝ සල්ලි නේ. ඔයගොල්ලෝ දන්නවා පහුගිය දෙසැම්බර් මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර අයවැය ලේඛනය. ඒ අයවැය ලේඛනය අනුව පාර්ලිමේන්තුවට ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැය ලේඛනී ලබන අවුරුද්දේ වියදම බිලියන 7900යි. ඒක ලබන අවුරුද්දේ ආණ්ඩුව වියදමක් හැටියට දරනවා බිලියන 7900යි. ඒකන ආසන්න වශයෙන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි හිතුවොත් මාසයකට බිලියන 700ක් වගේ වියදමක් දරනවා. දැන් මාසයකට බිලියන 700ක් වගේ වියදමක් දරන ආණ්ඩුව ඔවුන් කියනවා මොකද්ද? ඡන්දෙට බිලියන 10ක් නැහැ කියලා. පිළිගන්න පුළුවන්. අනිත් එක සල්ලි තියනවද නැද්ද කියලා තීරණය කිරීම බලයක් අකිල විරාට් ඕරංගේ බණ්ඩාරටනේ. උන් කවුද? උන් මහජනගේ නියුතයන්වත් නෙවෙයි. අපේ රටේ මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව. අපි ස්තුතිවන්ත වෙනවා ඇතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඉතා පැහැදිලිව ඊයේ ප්‍රකාශ කරපත් කරා. ලබන වසරේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ වියදම් ලෙස පළාත් පාලන මැතිවරණට යන වියදම් ඇතුළත් කොට අයවැය ලේකඩෙන් වැය සීරිසයට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න කියලා භාණ්ඩාගාරෙන් ඉල්ලපු බව. එතකොට දෙසැම්බර් මාසේ 8 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරලද වැය සීරිසය ඇතුළේ ඡන්දෙට සල්ලි වෙන් කරලා තියෙන්නේ. මූල්‍ය බලය තියෙන අකිලට හෝ රංගෙට නෙමෙයි. මූල්‍ය බලය තියෙන අපේ රටේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව වෙන් කරලා තිබෙනවා මුදල්. ඒ නිසා මේ මුදල් නැහැ කියලා කෙකර ගග මේ ඡන්ද කල් දෙමීම සඳහා දරන ප්‍රයත්න පරාද කළේ. ඒ නිසා මේ ඔක්කොම මත කොට නගමින් තිබෙන්නේ මොකටද? ඡන්ද කල් දාන්න. ඒ වගේ දැම් මතයක් හදන්න හදනවා. මේ ඡන්දෙ තිබොත් මේ ආර්ථිකය ඇතිවීමෙන් තිබෙන සුබදායි දිශාව වෙනස් වෙයි. ආර්ථික කිසි සුබදායි දිශාවක් නෑ. 1 2 මොකද ආර්ථික සුබදායි දිශාව වෙන්නේ? ජනවාරි මාසයේ ආරම්භෙම ලයිට් බිල 160කින් වැඩි කිරීම ආර්ථික සුබදායි දිශාවක්. ජනවාරි මාසයේ පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ අයට උපයන විට බද්ධ ගැසීම සුබදායි දිශාවක්. සියලු බහණ්ඩා සේවාවන්වල මිල ඉහළ යාම සුබදායි දිශාවක්. ඒ නිසා අපේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජනතාවගේ කැමැත්ත සහිත පාලනයක් අවශ්‍යයි. ජනතාවගේ ජනවරම සහිත පාලනයක් අවශ්‍යයි. ලෝකේ කොහෙවත් ආර්ථිකයක් අර්බුදයකින් ගොඩ ඇවිල්ලා නැහැ. ආර්ථිකේ කඩාවැට්ටපු අය සැලසුම් හදලා කඩාවැට්ටපු අය එලවලා තමයි ආර්ථිකේ ගොඩ අරගෙන තිබෙන්නේ. කඩාවැට්ටපු අය කැබිනට් මණ්ඩලෙ තියාගෙන, කඩාවැට්ටපු අය ආණ්ඩුවේ තියාගෙන, කඩාවැට්ටපු අය ජනාධිපති ධුරේ හොබුමින් කොහෙන්ද ආර්ථිකෙන් ගොඩ එන්නේ? එකක් කඩාවැට්ටපු අය කවදාවත් ආර්ථිකේ ගොඩ ගන්න. 2 ක්‍රයිසිස් එකේදී අර්බුදයකදී ගොඩ එන්න නම් අනිවාර්යයෙන්ම ජනතාවගේ කැමැත්ත සහිත පාලනයක් අවශ්‍යයි. උඩින් අටවා ගන්නලද පාලනය. මේ පාලනය නිකන් අර සෝමාලියාවේ මුහුදු මංකොල්ලකාරයෝ නැවක් අල්ලගත්තා වගේ. නේද? නැවට පැනලා අල්ලගත්තා. මේ විවස්ථාවේ වගන්ති කීපයකට මුවා වෙලා මේ කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ලන් තිබෙනවා. කල්ලියක් විසින් ලෝකේ කොහෙවත් ආණ්ඩුවක් අල්ලගෙන මෙවැනි අර්බුදයන්ගෙන් ගොඩ ඇවිල්ලා නැහැ. කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ලගත්තාම, කල්ලියක් විසින් රටක් අල්ලගත්තාම සිදුවේ කියන්නේ තවත් මේ අර්බුදයේ තීව්‍ර වෙන එක විතරයි. ඒ නිසා මේ ඇති විතිබන අර්බුදයෙන් ගොඩ එන්න නම් අනිවාර්යයෙන්ම ජනවරම සහිත ජනතාවගේ කැමැත්ත සහිත පාලනයක් අවශ්‍යයි. ඒ නිසා ආණ්ඩුව මේ අර්බුද ගැන කියමින්, සල්ලි නැ ගැන කියමින් විවිධ කුමන්ත්‍රණ යොදවමින් මේ ඡන්ද කල් දැමීම සඳහා දරන ප්‍රයත්නයේ මුළුමනින්ම වළක්වනවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහටත් එයාගේ ගෝල බලයටත් කියන්නේ මේ රටේ ජනතාවගේ ජනවරම ජන මතයන් එක්ක සූදු කෙලින්ද ගේම් හදන්න එපා. අපි අනිවාර්යෙන් මැතිවරණ කල් දැමීම සඳහා දරන මෙතෙක් දරපු සියලු සහයම් පරාද වෙලා තිනා වගේම නාම යෝජනා කැඳවුවට පස්සේ ඡන්ද කල් දැමීම සඳහා තිබෙන කුමන්ත්‍රණ සහතික වශයෙන් පරාද කරනවා.